දෙනපතා වටිනා දර්ුණු දේශනාවලට සවන්දේවට. අප නාලිකාව සබස්කරයික්් කර බෙල්ලකුණ කලික් කරන්න. පිහතුන ඔබ දන්නවා කොසුල් රජතුමා හීන දාසයක් දුටුවල. මහා සුපින ජාතකේ සඳහන් වෙලා තියෙනව ජාතක පොතේ මේ කොසල්ට රජුරෝ දැකපු සිහින බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ රජ්ජුරු ඇවිල්න්න විස්තර කරාට පස්ස ස්වාමීණී ම මේ වගේ හිනයක් දැක්ක. මට විපතක්ද මගේ රාජ්‍යට විපතක්ද මගේ රටවැසයන්ට විපතක්ද කියේලා අජුරූ බුදුරජාණන් වහන්සේජෙන් වීමසනො. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ දැකපු හීනවල අර්ථය බුදුරජාණන් වහන්සේ ධර්මාණුකූලෝ විස්තර කරනවා. සිහනි මේ හීන දිහා බලනකොට මේ හීන දාසයෙන් පලවෙනිම හීනය හැටියට සඳහන් වෙන්නේ. කොසොල්ට රජුරෝ දසක් හීනෙන් දකිනවා සතර දිසාවෙන් එනවා රාජවාසල ඉදිරියට යුද්ධ කරන්න ගවපොරේකට සූදානන් වෙලා බොහෝම ශක්ති සම්පන්න ගවයෝ හතරු දෙට. දැම් මේක මිනිස්සු දැනගත් අට පස්සේ. විශාල පිරිසක් රාජවාසල ඉදිරියට රැස්වෙනවා මේ ගවපොරේ බලන, කවුරු දිනයිද කෞද පරදීද. මිනිසු බහෝම විමසිල්ලෙන් මේ ගෞහොරේ බලන සූදානං වෙන හැබැයි හැම දෙනාම බලාගනින් නැද්දී හැමෝගෙම අපේක්ෂාවන් බලාපොරොත්තු දැන් ගෞපපුරේ දැන් පටන්ගනිී දැම් පටන්ගනිින් කියලා හැබැයි සියලු දෙනා බලාගනින් නැද්දී මේ ගමයෝ හතර දෙනාම හතර පැත්තෙෙන් මගහැල්ලයන මෙන්න මේක හීලින් දැකට රජ්්‍යුරෝ කල්පනා කකර මුකක්ද මම් මේේ දැකප හිනේ ුදුජාණන් වහන්ස මුණගහන්න ගහිල්ලා උන්න්නහන්සේට වන්දනා කළ খත් පසකින් වාඩි වෙලා මේ කාරණී සිහිපත් කරවා ස්වාීණ භාගතුන් වහන්ස යේ රාත්‍රී ම මේ දිියහහිනයක් තුටවා ස්වාමීනී භාගृතු වහන්ස මට විපතක්ත මගේ රාජ්‍යට ඇතිවෙන විපතක්ද මගේ අටවැසියන්ට අන තුරක්ද බුදුරජාණන් වහන්සේ වදදාල් රජතුමනनी ඔබටවත් ඔබේ රාජ්‍යටවත් ඔබේ රටවැසියන්ටවත් සිදුවන විපතක් நிෙකිවො. අනාගත ලෝකයේ සිදුවන වියසනයක් තමයික ඔබෝයි දකිනිනි. අන්න බුදුරජාණන් වහන්සේ හීනේ විස්තර කරනවා රජතුමනියයෝ ඔබෝය දැක්ේ. අනාගතයේ මිනිස්සු අධරමිෂ්ට වෙනකොට. අනාගතේ මිනිස්සු දුස්සීල වෙනකොට මිනිස්සු ගුණධර්මවලින් පිරිහෙනකොට. පොලො වාසී දෙවියන්ගේ පටන් අකනිිටා බමලෝ දක්වාම දෙවියන්තුල මිනිස්සු ගැන අප්‍රසාදයක් කලකිරීමක් දේව කෝපයක් ඇතිවෙර. එතකොට මිනිස්සුන්ට උදවුන් නොකර දෙවියන් මිනිස්සුන්ගේ අයින් වෙනවා. මිනිසුන්ට උදවපකාර කරන්න පෙළඹෙන්න්නේ දුස්සීල අධර්මිෂට මිනිසු ආරක්ෂ කරන්න අධර්මිෂ්ට ගුණධර්මන ඇතිේ දුස්සීල මිනිස්සුන්ට උදවපකාර කරන්න දෙවියන් ඉදිරිපත්වෙන්න්නේෙෑ. අන්න එතකොට මේ ස්භාවධර්මයෙන් ඇතිවුණන විශාල් විපත් විනාසයන් වලට දෙවියන් ඒවා වලක්වන්න ඒවට බලපෑම් කරන්නනෑ ඒවන් මිනිස්සු දහස්කනා ලක්ෂගනන් අනාගත විනාස්වෙලායන්න. බදුරජාන්හසේක ොහොම ලස්සට පෙන්නවා දැම්පිං තුනේ සංයුක්ත නිකායි සඳහන් වෙනවා වලාහක සංයුක්තය කියලා වෙනම දේශනා කොටසක්. මේ වලාහක සංයුක්ති සඳහන් වෙනවා, වැැස්ස වලාහක දේවතාවරු, සීත වලාහක දේවතාවරු, උන්හ වලාහක දේතාවරු, අබ්බ වලාහක දේවතාවරු කියල වෙනම දේවතා කොට්ටාස ගණනාවක් ගැන සඳහන් වෙන. දැන් අපි කවුරුත් දන්න දේ තමයි වැස්ස වහිනවා. වලාකුල් වහන්සේ එහා මෙහා ගමන් කරනවා. හිළඟට සීතල ඇතිවෙනවා. උණුසුම් ඇතිවෙන. දැන් මේක ස්භාව ධර්මය වෙන ක්‍රියාවලයක් හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. ඔබ දන්නවා. බොහෝ දෙනෙක් කාලගුණ විද්‍යාඥය කෝවේවා මේ ගැන දන්න කෙනෙක් මේ ස්භාව ධර්මය ඇතිවන දෙයක් හැටේට මේක විස්තර කරනවා දැන් ඔබ වැස්ස ගැන ඉගගෙන තියෙනවා වැැසි චක්තුය කියලයි. දැන් මේ ස්භාවිකව සිදුවෙන දේවඋනත්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා වැස්ස ස්භාවිකව වැසි ඇදහැළුනට මේ වැස්සට බලපෑම් කරන්න පුළුවන්, ඉරදි බල සම්පඩ දේවතාවරු කොටසක්කිඉන්නවා. ඒ අයට ධර්මේ හඳුන්නනා වැස්ස වලාහක දේවතාවරු කියල. මේ වැස්සවලාහක දෙවියන්ට පුළුවන්, ඉරදි බලයෙන් වැසි නවත්තන්නත් පුළුවන්, වැසි ඇති කරන්නත් පුළුවන්. අන්න ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලිය. හැබැයි ඒයට ඉරදියෙන් බලපෑම් කරලා, ඒක වෙනස් කරන්න පුළුවන්, ඉර්දි බල සම්පන්න දේවතවරු ගැන ධර්ම සඳහන් වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වේ. අබ්බ වලාහක දේවතාවරු. අහසේ වලාකුළු ඉහා මෙහා ගමන් කරනවා එක ්‍රභාවික දෙයක්. හැබැයි මේ වලාකුළ වල දිසා වෙනස් කරන්න පුළුවන්. වලාකුළු එහා මෙහා ඉරදිියෙන් අරගෙනයන්න පුළුවන් ඉරදි බල සම්පන්න දේවතවරු ගැන ධර්මී සඳහන් වෙන. ඊළඟට වාත වලාහක දේවතාවරු කියල ධර්මී විස්තර කරෙනවා, සුළගේ වේගේ වෙනස් කරන්න පුළුවන්. සුළන් දිසා වෙනස් කරන්න පුළුවන්. මේ සුළඟට බලපෑම් කරන්න පුළුවන් එරදි බල සම්පන්න දේවතාවරු ඉන්න. ඒ අයට අප ධර්මී හඳුන්වා වාත වලාහක දේවතාවරු කියලා. ඊළඟට පරිසරයේ සීතල ඇතිකරන් උනුසුම ඇතිකරන්න ඒවට බලපෑම් කළ හැකි එරදි බල සම්පන්න දේවතාවරු ගැන සඳහන් වෙනවා. මේ හිරු සඳු ග්‍රහතාරකාවන් මේ සභාවිකව ලෝකයේ, මේ සූරයාාවට පෘතිවිය ගමන්ක නොමේ අපි දන්නවා. හැබැයි මේවාට අධිග්‍රූහිත දේවතාවරු ගැන ධර්මය යුගන්න. පිංවතුනි, බුදුරජාණන් වහන්සේ විස්තරනවා මේ ලෝකෙ මනිස්සු අධර්මිෂ්ත වෙනකොට. මිනිස්සු අධහර්මරාගෙන් විෂමලෝබේ මිත්‍ය අධරමය මේ අධරමය ලෝකෙ බලවත්වෙලා. නිස්සු ගුණධර්මවලින් පිරිහිලා ආවිෂ පිරිහිලා දුुස්සීලකං අධර්මිෂ්ඨකම් ලෝක වර්ධනය වෙනකොට අර දේවතාවරු මිනිස්සුන්ගේ යහපතට උදව කරන්නේනෑ. දෙවියන් අතර මිනිස්සු ගැන කලකිරීමක් අප්‍රසාධයක් පැතිරිලා යනකොට දෙවියම් මිනිස්සුන්ෙන් අයින් වෙන අවදෞපකාර නොකර. අන්න එතකොට ස්භාවිකව සිදුවන විනාසේකදී දෙවියන් ඒක වලක්වන්න උදෞපකාර කරන්නේ. මැස්ස වැහල වැහල කොයි තරං මිනිස්සු විනාසවෙලාගේ අත්. වැස්සවලාහක දෙවරු හක වලාගෙන ඉන්නවා. ඒ දෙවියන් ඒක වලක්වන්න උත්සාහ කරන්නේ නෑ. ඊළඟට වැැස්ස නැතුව අවුරුදු අනන් නියගේ පැතිරිල්ලා මිනිස්සු මොනතරන් නියගෙන් පීඩාවන්දත්. වැස්සවලාහක දෙවරු දුुස්සීල් අධරමිෂ්ට මිනිස්සු ආහ සාාකරණය දිරි පත්වෙෙනනිනෑ. මේවාගේ දෙවියන් සභාවධාර්මයට බලපෑම් නොකර මිනිස්සුන්ගේ යහපත ඩූදව් නොකරනකොට ස්භාවික වැතිවන මේ වියසනවලදී. ට මනුස්සයන් ගොදුරුව වෙනවා බුදුරජාණන් වහන්සේ වදාල බාහිර පටවි ආපෝ තේජෝවායෝකින සතර මහාධාතු කුපිත වෙලා. අනාගතයේ දහස් ගනන් ලක්ෂ ගනම් මිනිස්සු මැරෙනවා කියල. බාහිර පටවිකට මහපොලෝ මහපොලොව කම්පාවෙනවා කියන්නේ පටවි දහතුව බාහිර කුපිත වෙනවා කියලා කියන්න භූමිකම්පා ඇති වෙනවා. නායාම් වගේ අනතුරු ඇති වෙලා දහස් ගනම් මැරෙනවා අනාගතයේ. ඊළඟට බාහිර ආපෝදහත්තුව කුපිත වෙලා දහස්කනම් මැරෙන්ව කියට ආපෝ කියන්නේෙ ජලේ. ජලගැලීම් ඇැතිවෙනවා සුනාමි වගේ විපත් ඇතිවෙන්න පුළුව මේ වගේ හේතු නිසා දහස් කන ලක්සකඩ අනාගතයේ මරුණණීට පත්වෙන්නේ ඉඩතියෙන්. ඊළඟට බාහිර තේජෝ දහත්තුව කියැන් මේ පරිසර උෂ්නත්තේ. උෂනත්වේ වැඩියවනත් මිනිස්ු මැරෙනෝ ඕනෑවට වට උෂ්නත්වේ අඩුුණත් මිනිස්ු මැරෙන්. ඊළඟට බාහිර වායෝදහත්තුව කියන්නේෙ සුලනර. සුලිසුලං කුණාට වගේ නොඒෙක් සභාවික විපත්වර්ධනය වෙන. තැම් බලන්න අපි දන්නෝ බුදුරජාණන් වහන්සගේ කාලේදම් අපි මේ ධර්මයේ දැනගත් අට පස්සෙ මේ වලාහක දේවතාවර මේවා ගැන දැනගත් අතීත මිනිස්සු වැස්ස බලාහක දෙවියන්ට ආරාධනා කරලා නිසි කලට වැසි ලබා දෙන්න කියලා ඒ දෙවියන්ට පින් අනුමෝදං කළ දෙවියන්ගෙන් ඉල්ලීම් කරන මේවගේ මේ දේවතාවරු අතර ගණු දෙෙනුවක් එදා අතීතයේ පැන්න්නන්ගේ තිබුණ ිනිසුේ දැගෙන හිටිය මහාලුපපු විද්‍යා දැනුමක් නැති වනාට ඒ ඒ දේවල්ලෝට බලපෑම් කරන්න පුළුවන් ඉරදි බල සම්පන්න දේවතාවර ගැ දැනගෙන හිටිය. දෙවියන්ට පින් අනුමෝදංකර දෙවියන්ගේෙන් උදෞපකාරහිල්ලවා මේ වගේ ස්භාව ධර්මය ඇතිවෙන මේ වියසනවලින් තමන් ආරක් සාකරලද දෙඉන්න කියලා දෙවියන්ගගේ පිහිට ආරක් සාවිල්ල. ඇැබයි දෙවියන් පිහිට උපකාර දක්වන්නේ ධර්මීහැසිරෙන ධාර්මිෂ්, ගුණධර්මරකින පිරිසක්කන්න සමාජයක්. පිින්හතුන බොහෝ පිරිසක් අධර්මිෂ්ට වේගෙන එනකොට දෙවියන් ඒ පිරිසගෙන් ඇත්තෙන්වකිල දේශනාවතියෙන. දැන් ඔන්නඔේ කාරණයේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න අර කොසල් රජුරූ දැක පලවෙනි හිීනේයට බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමන අර සතර දිසාාවෙන් එන ගවයෝ හතර දෙනා. යුද්ධයක් කරන්න වගේ ඇවිල්ල මනිස්තු රවට්ටල මගහැරල යනවා වගේ අනාගතයේ වැස්ස වහින්න වගේ වලාකුළු ඇවිල්ලා ඒ වලාකළු ආපහු වැැස්ස වහින්නේ නැතුව වෙනත් දිසාවල්ුවට අහසි පාවෙලා යනොවා. මිනිස්තු රැවටෙනවා. මේ වගේ විශාල නියග දුර්භීක් සනාගතයේ පැතිරෙනවා. බාහිර පටවි ආාපෝතේජෝ වායෝ කම්පාාවීම නිසා. මේ ස්භාවිකවි පත්වලින් අනාගත ලෝකෙ දහස් කන ලක්ස ගනම් මිනිස්සු මැරෙන්වකි. තජතුමන ඔන්නොේ දෙයයිකිව ඔබය හීනෙන් දකිනින්. එහෙමනං අදාපිට පේනුවල් ලෝකයේ දිහා බලද්දි අද මේ කොසොල් රජජුරුවෝ දැකපු හීන දව දව දවස සැබෑවේගෙන යන කාලයක්. ඔබ බලන්න මේ ලෝකයේ දිහා ඔබ නිරන්තරෙන් බොහෝ දෙනෙක් ඔය ප්‍රෘත්ති විකාශණයන් මේ ලෝක ගැන තොරතුරුහයනවා. ඔබ බලන්නමි ලෝකයේ දිහා සමහර රටක ගංවතුරෙන් දහස් නම් මැරෙනකොට ලෝකෙ තවත් රටක භූමිකම්පාවලින් දහස්කනම් මැරෙනවා. තව රටට නියගේ තවත් පැත්තකින් ගිනිි කඳුපු පුරනවා ලෝකේ. ඊළංඟට සුලිසුලම් කුනාට වගේ අනතුරුවලින් දහස්කනම් මැරෙනවා. ඊළංඟට නොයෙක් රටවල්ලොල්ට නොෙක් විදිහේ සුනාමි වගේ විපත් ගැන අතුර ඇඟගවිම් සේදී වෙනවා සමහ රටවල් සුුණමි වගේ විපත්වලින් දහස්කන ලක්ෂගනම් මැරෙනු. මේ වගේ අද ලෝකයේ කොයි පැත්තම් බැලුවත් සභාවික විපත්වලින් සිය දහස්කනම් මිනිස්සු මරණයට පත්වෙන සභාවයක් අදාපිට දවසීන් දව දවසින් දවස අහනන දකින්න ලැබෙනවා ඒමනං අපිට ලොකු බයක් ඇතිවෙනවා බොහෝ දෙනෙකුට මේ ඇති වෙන බිය තැතිගැනීම යම්සාධහරණ පදන මක්තියනවා. යම් ලොකු ස්වභාවික විපතක් ඇතිවේ දෝ කියලා බොහෝ දෙනෙකුට බියක් තියෙනවා. ඒකට හේතුව පින්වතුන බුදුරජාණන් වහන්සගේ ධර්මී ඔය පෙන්නන කාරනා ගැන්මෝබ සහි කරල බලත්. ඊනඟට අංගුත්තර නිකායි තිකනිිපාති සඳහන්වෙලා තියෙනවා මහාසාාලකිල සූට්‍ර දේශනාව. මේ මහාසාාල සූට්‍ර දේශනාව සඳහන් වෙන්නේ මහාසාාලකිල බ්‍රාක්්මණයක් බුදුරජාණන් වහන්සේගෙන් ගිමසනවා ස්වාමීනී භාගතුරන් වහන්ස. මම මෙහිම දෙයක් අහලතිීනවා. අතීතේ ජීවත් එච්ච මිනිස්සු දීර්ක ආවිශ ලැබ්වා. ඒවගේ මතීතයේ වැඩහිටිය බුදුරජාණන් වහන්සේලාටත් බොහෝ ආවිශක්තිබුණ කෙළමං අහලතිය. නමුස්වාමීනී භාග්‍යතුන් වහස වර්ථමානය එන්න එන්න මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙනවා. දැං ඉන්න මිනිස්ස වේගෙන් ලෙඩරෝගවලට ගොදුරුවෙනවා විශාල විපත් වියසනවලට ගොදුරුවෙනවා මිනිස්සුන්ගේ ශරීර ශක්තියන් දවසීන් දවස හීනවෙලා විනාස වෙලා යනවා. ස්වාමීනී භාග්‍යතුන් වහස මම්ම අහල තියනදේ ඇත්තද කියලා මේ මහාසාල බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගේ මිමසන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාක්්මණය ඔය කාරණී ඇත්තේකීීම. දැම් බලන්න මේ මහා බඩ්්‍ර කල්පේම කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා හතර නමක් මේ වෙනකොට මේ මහා බඩ්ඩ කල්පේ පහළන්න මේ අතරි මේ කල්පේ මුලින්ම පහළවෙච්ච කු සඳ බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ. මිනිස් ලෝක ආවිශ අවුරුදු හතලිස්ථාක් කියලා සඳහන් වෙන. හැබැයි අපිට අද මේක විශ්වාස කරන්න බෑමගේ. ඒකට හේතුව අපිට අදදැකීමක් නෑ අවුරුදු දහස් කනන් ජීවත්වෙන සත්තු එක්කත් අපිට තිරිසල්ලෝකේෙන්වත් හොයාගන්න පුුවන්ක මක් නෑ. ය ඉබ්බෝ කැස් බෑවගේ යම් සත්තු පිරිසක් යම් දීර්ග කාලයක් බොහෝ පොඩි ප්‍රමාණයක් ජීවත්ව වනාට මිනිස්සුන්ට වඩා වැඩි ආශක්. අවුරුදු දහස් කරන් ජීවත්වන සත්තු අද ෝකෙ කලාතුරකකි එහම හොයාග නමාරුයි. එතකොට අපිට මේ අවුරුදු හතලස්ථාහක් හිටිය ඒ කාල මිනිස්සු මෙච්චරආවිෂ ලැබුවකෙනකට අපිට එක පාර්ට නිකම එක විශවාස කරන්න බෑවගේ හිතෙනවා. ඒකට හේතුව අද ඒ තරම් පිරිහිලාපි. අපේ ශරීර ශක්ති එන්නේ එන්න පිරිහිලා. ද මනස්සෙකුට ඉතාම පුංචි ආයෂක් තියෙන නිසා අපිට එහෙම දෙයක් පිළිගන්න බෑ හැබැයි පින්වතන බදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකලා උන්වහන්සේ මේ සියල් පරිපූර්ණ අවහෝධතෙල්ලා අපිට පෙන්නල දෙෙනවා කකුසන්ද බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලෙ. මනුස්්‍යයන්ගේ ආස අවෞුරදු හතලිස් දහක් වගේ දීර්ග කාලයක්. ඊළඟට මේ මහා බද්‍ර කල්පේ පහළවෙච්ච ෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළවෙන්නකොට මිනිස්ලෝක ආවිෂ අෞරුදු තිස්දාහ. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්ස පහළවෙනොට මිස්ලෝකේ ආය සෞරදු විසිදාහයි. නමුත් අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පහලවනේ මිනිස්ලෝකේ ආයු සවෞරුදු එකසී විස්සක් වගේ වෙච්ච කාලක. හැබැයි පංවතුනනි අවුදු එකසිය විශ්ස කියන්නේ ඒවෙන කොට තිබ්බ සාමාන්‍ය ආයු අපේක්ෂණ අපි කියෙන පරමායි්‍ය කියල මනුස්සේකුගේ. හැබැයි ඊට වඩා වැඩිපුර වැඩසිට පය ගැත් බුද්ධ ශසන තුළ අපි යාලා යනෙන. බද් වාාසනී වැඩ සිටිය නිරෝගී භික්ෂූ අතර ආග්‍රම කෙනා බක්කුල මහරහතන් වහන්සේ අවුද එකසේ හැටක් වැඩ හිටිය. ඒ වගේ මයි දිවැස් ලාබී නතර අග්‍රම අනුරුද්ධ මහරහතන් වහන්ස අවු එකසේ පණහක් වැඩ හිටිය. එදකොට අපි අවුරුදු එකසය විස්සයි කියලා කියන්න ඉදා මනුස්සේකුගේ සාමාන්‍ය ආයු අපේ එක්ෂණ. හැබැයි අද ඔබහිතන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදස් පන්සිය දානක් අවසන් වෙන මේ කාලෙ වෙනකොට උන්හන්සේ බුද්ධත්තයට පත්තවෙල අවරුදු දහස් හයිසීය සම්පූර්ණ වනේ ගිය වෙසක්පුූර් පොහෝ දවසේ. එදකොට බලන්න මේ මේ විදිහට අපි බලන්න කොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙෙල අවුරුදු දෙදස් හයිසීයක් පහුේගෙන යනකොට ලෝක මිනිස්සුන්ගේ ආවිශ්‍යයට මොකද වෙලා තියෙන. අද වෙන කොට සාමාන්‍ය මනුසේකුගේ ආයු අපේක්ෂණය අවුරුදු හැටාටයි. ැටනමයයි හැත්තෑවගේ ප්‍රමාණයටට අඩුවවෙල් අවසානයි. බොහෝ රටවල අවුරුදු හැට ගන. සමහ රටවල අවුදු හැත්තෑව හැත්ත භවගේ ආව්‍යශක්තියෙන්. එදකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට මිනිස්ලෝක ආවි අෞරුදු එකසිිය විස්සක් තිබුණනට අදවෙනට අෞරුදු හැටගානකට හැත්තෑවට විර අඩුවෙලා කියන්න මිනිසුන්ගේ ආයු අපපේක්ෂණය හරියට භාගකින් විතර මේ වෙනකට අඩුවෙලා. මේ තියන ආවිශක් අනාගතය එන්නේ අඩුවෙනවා. අඩුවවෙලා අඩුවෙලලා අඩු වෙලා ගිහෙහි. මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහය දක්වා අඩුවෙන කාලයක් ගැන දීගනිකායි චක්‍රවත්ති සීහනාද කියලා සූට්‍ර දේශනාවක බදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එදකොට අපිට පේනෝ මේ මනුස්්‍යයන්ගේ ආ අවුරුදු දහය දක්වා අඩුවෙන බව බුද්ධ දේශනාාවක සඳහන් වෙලා තියෙනෙ. පිංහතුනි මේ දේශනා විස්තර වෙනවා මිනිස්සුන්ගේ ආවිශ් අවුරදු දහයට අඩුවෙන කොට ඒ වෙන කොට මනුස්්‍යය වේශෙන් ජීවත්තේන තිරිසන්න වගේ කොටසක් කියන. දැන් අද මේ වෙන කොටත් ඒ මිනිස් සාවිෂ දැන් අවුරුදුූ හැටගානකට වගේ අඩු වෙලාන්න දැන් අනර මුග සඥ්ඥා පහල වෙන මට්ටමට මිනිස්සුන්ගේ මනස ටික ික හැදෙන කාලයක්. අපි ටේක මේ ලෝක ජීවත්වයෙන මිනිස්සු මේ කරන අපරාධ මේ කරන නොෙක් නොපනත්කන්දි හා බලනකොට පේනවා දැම්ම ටික දෙෙනෙකුට මේ තිිකෙන් ටික මුග සංඥාව පහල වීගෙන එනවා දෝ කිය සැකඇතිවෙන. ඒ තරම් භයානක මිනිීමැරු භයානක අපරාධ මහ පුද්දුම විදිහේ විකෘති මනසක්තියන අය ගැන විටිං විටහන්න ලැබෙන. පිංගතුනි බදුරජාණන් වහන්සේගේ ධර්මය සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආවිශ්‍ය පිරිහිලා පිරිහිලා අවුරුදු දහයට ආවිෂ අඩුවවෙෙනලි නැම් මේ ආවිශ අඩුවෙන්න්නෙත් දුස්සීලකන් නිසා. අධර්මරාගේ විෂමලෝභය මිත්‍යාධර්මය මේ වර්ධනය වෙනවා ලෝකයේ මනුස්සේක්කෙ හිතේ ඇතිවෙන්න තියෙන මේ අකුසල් සියල් මිනි සාවිෂ අවුරදු සීය වෙනපුොට ඇතිවෙලා අවසානයි. ඊළඟට ඒවැනි අකුසල් ඇතිවෙච්ච කෙනා ඒ කෙලෙස්සලි විකෘති වෙලා අධරමරාගේ විෂම ලෝබේ මිත්‍ය අධරමය කියන තුන වර්ධනය වෙන්න වර්ධනය වෙන්න වේගෙන් ආවිශෂ පිරිහිලා පිරිහිලා අවුරදු දහයට මිනි සාවිෂ බහින බව දීගනිකා චක්‍රවති සීහනාදසූට විස්තර වෙන. ලන්න බදුරජාණන්හන්සේ පෙනවා මිනිස් ලෝක ආය ශෞරදු දහයක් වෙනකොට. ඒ වෙනකොට බුද්ධ කියන වච්චනයවත් අහපු කෙනෙක් ලෝක ඉතුරුවෙන්න්නේෙ නෑ කියන. එහහිමනං අපිට පේනවා කොයි තරන් ධර්මී පිරිහිල අයිවරයි. බුද්ධ කියන වචනයක් අත් අහපු කෙනෙක් ඒකාල ඉතුරුවෙන් නෑකින මිනිසාල් ශෞරදු දාහයි වෙනකොට. ඒ කාලෙ ලෝකෙ බලවත්ම දේ තමයි කුසල් කියන වච්චනයක් දන්නේ නෑ. පින කියන වචනයක් දන්නේ නෑ. කුසල් කියන්නේ මොනුවද කියලා කවුරුද්දන්නේ නෑ කියනවා. ලෝකෙ බලවත්මදේ තමයි, නියත මිත්‍ය ආදෘෂ්ටියය මෙලවත් නෑ පරලවක් නෑ ඕන අපාධයක් කරපල්ලා ඕය ඇ විපාකයක් නෑ. ඕන කෙනෙක් මරාගෙන විනාසකරගෙන තමන්ගේ වැඩේ කරගත්තනම් හරි කියන මේ විදිහ මානසිකත්තයක් මේ වගේ දර්ශනයක් තමයි. එදාට ලෝකෙන් නිතර බලවත්වෙලා කතා කරෙනෙ. ඒතුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනු අනාගතය මිනිස්සු. එකිනෙකා එකනෙකා ආව්‍ය තනාගෙන, ලේ පිපාසයකිින් මිනිස්සු මරාගන්න කාලයක් එෙනවා. මේ මිනිස්සුන්ගේ දුස්සීලකම් නිසාම මුෘග සඥ්ඥාවක් පහළ වෙනවක් යුුණ දින කීපයක් මහා මුෘගසම් වරසාාවක් කියලා වැසි ඇද හැලෙනවා. මේ වැස්සෙන් තෙමිල විකෘති වෙන කෙලෙසුන්ගේ විකෘතිවවෙච්ච මිනිස්සු එකිනෙකා අම්මල දරුව මරනු. දරු අම්මලා මරණ සහෝදර සහෝදරිය ස්වාමයා බිරිඳ පස්සෙේ පන්නන බිරිඳ ස්වාමයාාව මරන්න ආසහිතෙන මේ වගේ ලේ පිපාසයක් ලේ දැකීමේ ආසාාවක් තුළ එකිනෙකා විකෘති වෙලා යනවා. ගෘග සංඥාව කියලා කියන්නේ හරියට මුව වැද්දෙක් මුවෙක් දැක්කට පස්සේ තමන්ට එකම ඉලක්්‍ය අයිතියෙන්නේෙ මවා දිහාම බලාගෙන පස්සෙෙන් පන්නනවා කොයි වෙලේ හරි ඉලක්කෙට ලං වෙලා මේ මවාමම් මරණවා කියෙන හැඟීමේ. ම ඇගෙන වැටේද බිම මොනුවවද තියෙන්නේෙ කොයි පාරේ මොනුවත් බලන්න නෑ එකම ඉලක්කයි. මාව මරාගන්න හැගීමෙන් ඒදිහා බලාගෙන පන්නනවා පස්සේ. අන්නේ වගේ එකිනෙකා එකිනෙකාව මරාගැනීමේ එවැනි ලේ පිපාසිත ආසාාවකින් මිනිස්සු මරාගන්නව කියල ධර්මය සඳහන් වෙනවා. ඉතාම සුළු පිරිසයිලෝකී ඉතුරුුවෙන. අන්නේ පිරිසගෙන් තමයි ආයමට ටික 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 ගුණ ධර්ම වර්ධනය වෙලා. ආයෙමත් මිනිස් සාවිශ්්‍යවර්ධනී වනි. මේක බොහෝමලස්සන දේශනාවක් හැටියට දීගනිකායි චක්‍රවති සීහනාද සූට්්‍රය තුළ සඳහන් වෙලා තියෙනවා. එහෙමනං ඒ විනාසයක්, ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු, මුරග සම් වරසාාවල් වැහැල එකිනෙකා මරාගෙන ලෝකී ඇතිවන ඒ විනාසයත් තව බොහෝදුරක නොවෙ. ඔබ හිතල බලන්න දැම් මිනි සාවිශ මේ වෙනකොට අවුරුදු හැටගානකට අඩුවෙලාන. නිසාවි අවෞරුදු දහයට අඩුවෙනවා කියලා කියන්නේ. තව අවුරුදු දෙදස් පන්සීයක් තුන් දහක් වගේ කාලයයක් යනකොට මනි සාවි අෞරුදු දහයිට අඩුුවවෙන්න ඉල තියෙනවා. මේ අන වේගේ දිහා බලදී. ඔබම ගණනය කරලා බලන් බුදුරජාණන් වහන්ේ පහල වෙච් කා මිනිස්සුගේ ආවිශ සෞරදුදකසේ විස්සයි. අද මේ වෙන්න කොට හැටාටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයටට මිනිස් සාවිශ් අඩු වෙලා කියන්නේ අපි නිකංහිතම හැත්තෑවයි කියර සාමාන මිනිසුන්ගේ ආවිශස. එමන එකසේ විස්සයි දං හත්තෑයකට මිනි සාවිශ් අඩුනා කියන්නේ මිනිස්සුන්ගේ ආයු අපපේක්ෂණය පණහක වගේ ප්‍රමාණයකින් අවුරදු අඩුවෙලා. මිනිස් සාවිශ අවරදු දහයට අඩුවවෙන්න නම් තව අඩුවෙන්න තියෙන්නේ මිනිස්සුන්ගේ ආවිශ අවරුදු හැට වගේ ප්‍රමාණයක්. එහෙමනං අවුරුදු දෙදාස් පන්සීයක්ක් වගේ වෙනකොට මිනිස් සාවි අවුරුදු පණහකින් අඩුවනාන, තවුරුදු දෙදාස් පන්සීයක්. සන්දහක් වගේ කාලයක් යනකුට අනාගතේ ඔය මුරුග සං්ඥා පහල වෙලා ඇතිවෙන ලෝකයේ ඇතිවෙන මහා විශාල මිනිස් ග්‍රාතනයක ලේවිලක් බවට ලෝකයේ පත්වෙන කාලේ උදාවන බව මේ දේශනාවලින් අපිට පැහැදිලියුපේනවා. ඒමනම් පිංහතුන අපි මේ දවසීන් දවස යන්නේ අනාගතයේ මහා දියුණු සෞභාග්‍යමත් ගුණධර්මවලින් පිරිච්ච ලෝකයක් කරාන්නමේ අප යන්න. අපි මොන්න තරන් දියුණුව ගැන අපි කතා කරත්. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය ධර්මයෙන් දියුණ වෙලා නැත්නා. මිනිස්සුන්ගේ ගුණධර්ම ධර්මයෙන් දියුණ වෙලා නැත්නා. සීලාදී ගුණධර්ම මේවල් වර්ධනය වෙලා නැත්තං බොහෝ දෙනෙක් නොයෙක් විදිහේ කෙළෙ ස්වර්ධනීවීම තුළ විකෘති වෙච් සමාජයක් කරාතමයි අපි දවසීන් දවස ගමන් කරන්න. අපිට ලෝකයක් සීලවන්ත කරන්න බෑ. හැබැයි ඔබට පුළුවන්නං ඔබ තනියෙන්ගහි තන්න මම මේ ගුණධර්මටික රැකගන්න. ම ධර්මයේ දියුණු කරලලා මගේ ආරක්ෂාව ම හදාගන්නනවා කියලා, අන්න ඔබට පුළුවන් ධර්මයේ දියුණුවක් කරායන්. පින්හොතුනේ අධර්ම, බලවත් එෙච්ච සමාජයක, අධර්ම බාදීම් බලවත්තෙනකොට. මිනිස්සු දුස්සීල වෙන කොට අධර්මිෂ්ක වෙනකොට සීලවන්තු ගුණුවන්ත සුළු පිරිසක් හිටියා කියලා. අධර්මවාදීම් බලවත්තුවෙච්ච සමාජයක මේ ඇති වෙන ස්භාවික විපතක්හෝ ලෝකයේ ඇතිවන යම් වියසනයක් හෝ අර පොඩි පිරිසකට නවත් අන්න පුළුවන්ක මක්නෑ. ඒ හැමදිනාට මත්තයකට බුදුරුව වන්න සිද්ධ වෙන. මොකද ස්භාවික විපතකදී මේක හැමෝටම බලපාල. දැන් ඔබ හිතන්න සුනාමි වගේ වියසනයක් එනකොට. මේ වතුර පාර මුහුද ඉදං ගොඩබිමට වේගෙන් එනකොට, සීලවන්තයාගේ ගේ බේරිලා දුසීල කෙනාගේ ගෙට විතරක් වතුර පාරවදි නිනෑ. ඒමනං ඒ ළඟතියෙන සියලු දෙනාහට මේක බලපානවා ඒ ප්‍රදේශවල ඉන්න. දැන් ඔබහලා ඇති බැමනිතියාසායකිලා සංකා විශාල සාගතයක් නියගයක් ඇතිවිච්ච කාලයක් තිබුණ වලගම්ා රජ්ුරුවන්ගේ කාල. මේ වලගම්ා රජ්ජුරුවන්ගේ කාලේ ඇතිවෙච්ච නියගේෙන් ඒ කාලෙ වැඩහිටිය බොහෝ රහතන් වහන්සේලා උන්න්නහසේලත් පීදාවින්ද. හවුරුදු දොළහක් වගේ දීර්ග කාලයක් වැැස්සනෑ. වතුරටික ඔක්කොම හිඳි ලගයාා ගංගා ඇලවේලිසිියල්ල හිඳි ලගියා අන්තිමට සත්තු ටික මරාගෙනකෑවා. ඒටිකත් ඉවරවෙනකොට ගහ කොල මොනවත් කන්න දෙයක් නැති වෙනකොට. මිනිස්සු දරුණුවෙලා මිනී මස් කන මට්ටමට මිනිස්සු සංවිධානය වුණා. වනාන්තරවල බණභාවනා කරගෙන බොහෝද්දුකසේ සීලාදේ ගුණධර්ම රැකගෙන හිටපු සමහර ස්වාමීන් වහන්සේලා පවා මිනි මස් කන කණඩායන් ඔලට බොදුරුවවෙච්ච බව. ධර්මයේ ඒ අතීත විස්තරවල ඉතිහාස පොත්තුොල සඳහන් වෙලා තියෙනවා. ඒ කාලෙ සිතුල් පවේ දොලොස් දාහක්තරම් විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් වැඩහිටිය. උන්වහන්සේලා පවවා දානේ නෑ මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේලාට දන් දෙෙන්න්නවත් පුළුවන්ක මක්තියා තමන්ගේ කුසගන්නවත් නිවාගන්න තරම් පුළුවන්ක මක් නෑ. ඒවැනි අවස්ථාවක්තුළ අර සිතුල් පව වැඩහිටියය දොලොස් දාහක් රහත්තන් වහන්සේලා මේ නියගේ දුරුවේක්ෂ නිසා උන්වහන්සේලා පිරිනිවන් පැෑව. එදකොට මේ වැනි සිදුවීන්ගොලින් අපිට පේනවා ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් වුණත් ලෝකෙ බොහෝ ස්භාවික විපත් සිදුවෙනකොට ඒ අයටත් මේ වැට ගොදුරුවෙන් ලක්වවෙෙන සිද්ධ වෙන හැබැයි පින්වතුනි ධර්මයේ දියුණු කරගත්ත කෙනා ධර්මයෙන් ආරක්ෂාවෙන ඔහුට ස්භාවික විපතනවත් අන්න බෑ හැයි ඔහු ධර්මයෙන් තමන්ගේ ආරක්ෂාව හදාගන්න ඒක බොහොම ලස්සනට පේනවා බුදුරජාණන් වහන්සගේ ධර්මයේ සඳහන් වෙනවා න්න්නහන්සේ පිරිනිවන් පාන් වැඩමකරපු ගමනේ නාධකා කියලා ගම කරහ වැඩම කරලා. පිංතනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයට පත්තච්ච මුල් කාලේ නාධකා ගමට වැඩම කරලා මේ ගමේ වැඩඉඳලා බොහෝ පිරිසකට ධර්මදේශනා කරලා විශාල පිරිසක් ධර්මාවබෝධය ලබපුවය මේ ගමේ ජීවත් වනා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ගමහරහා ආයමත් වැඩම කරන්නේ අවුරුදු ගණනාවකට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පාන්න වැඩම කරන ගමනේ. එදා විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංගයාර ඇස් කරලා. තමන් වහන්සේ තව නොගෝධීනකින් හරියටම මාස තුනක් අවසන් වෙන වෙසක්පුන් පපුොහෝ දවසී. මල රජදඩුවන්ගේ කුසිනාරා කියන මේ ශාල වනෝද්‍යානේ තතාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා සංගයාට දැනුන්දුන්න. මේ කාරණයේ සංගයාට දැනුන්දීලා එදා විශාලා මහනුවර නගරේ පිණඩ පාති කරලා. නන්ද හාමුදුරුව සමගමේ නගරේ ඉඳං බුදුරජාණන් වහන්සේ කුසිනාරාව කරා ගමන ආරම්භ කරා පිරිනිවන් පාන්‍ය යන ගමන. එදා බන්්ඩ ගාමයට හත්තිගාමයට බෝග නගරයට මේ වගේ නගර පසුකරගෙන අද්දී අර නාධකා කියන ගම හරහා බුදුරජාණන් වහසේ වැඩම කර. මේ නාධකා කියන ගම හරහා වඩිනකොට මේ ගමේ විශාල විිපතක් මොකක් හෝ වියසනයකින් දහස් ගනං පිරිසමේ ගමේ මරණයට පත්වෙලා. මොකක්ද විපත කියලා මහහා පරරිණික්බාණන සූටි සඳහනක් නෑ මොක්කෝ භවික විපතකි විශාල් පිරිසක් මේ ගමේ මැරිලා. එක්කෝ නියගයක් වෙන්න පුුව මොකක් හරි භූමිකම්පාවක් වෙන්න පුළුව සමහයට වසංගත රෝගයක් වෙන්න පුුව මොක්කෝ වියසනය. එදා ආනන්ද හාන්ද්‍රුවමේ ගමේදී. බුදුරජාණන් වහන්සේට සිහි පත් කර ස්වාීනේ බාකකිතු හස බලන්නමේ ගමේ මේ වගේ සීලවර්තු ගුණුවන්. වාීින් වහන්සේලා වැඩහිටිය භික්ෂුණීන්හන්සේලා වැඩ හිතිය උපාසික උපාසිකාවන් වැඩහිතිය ස්වාමීණි මේ සියල්ලු දෙනාම මැනිල මේ විපතෙ ආනන් දහාන්දුුවට බතක්කෙන මතක්කෙන අයගැ නහනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ ගමේ මේ මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩහිතිය. උන්න්නහන්සේලා පොහිද ඉපදුනේ මේ විපතතිෙන් මරණෙයට පත්වෙලා ස්වාමීනී භහකිතුන් වහන්ස මේ මේ වගේ උපාසිකාාව ඒ වගේ භික්‍ෂුණීන් වහන්සේලා හිතිිය ඒ අත් මේ විපතින් මනනයට පත්වෙලා කොහෙද ඉපදුනේ බොහෝම සීලවන්තු ගුණුවන්ත උපාසක උපාසිකාව හිටියා ඒ අය කොහිෙද ඉපදුනේ කියලා එකඒක් කෙන ගැන ආනන්ද හාමුදුරු දැ මේ ගමේදී බදුරජාණන් වහන්සගේ අහන බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබෝ නම් සඳහන් කරන සමහර ස්වාමීන් වහන්සේලා මේ විපතිෙන් පිරනිවන් පැලකව ඇතැම්මයි අනාගාමී වෙලා හිට පොය සුද්ධවාස් බ්‍රහ්ම ලෝක ඉපදදුනාකිව ඟ බදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය සමහර භික්‍ෂුණණීන් වහන්සේලාත් පිරිනිවන් පෑවා අනාගමි වෙච්චයි සුද්ධවාස බ්‍රහමලෝක ීපදනු ැ ආනන්ද හාමුදුරු එකඒක්ෙනගගේ නහනුකට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ ගමේ පන්සීයකට ආස අයිකිව සෝතා පන්න වෙච්ච ිහි පිරිස ඒ සියලු දෙනාමත් මේ විපති මැරිලා හැබැයි ඒ සියලු දෙනාම සුගතිගාමි වෙලා ඒ කාන්ති ධර්මාාවෝධය ලබනවාකිව. ඊළඟට බදුරජාණන්හන්සේ වදාළ ආනන්දය, අනුවකට ආසන්නයි කියව සකදාගාමි වෙච්ච ගිහි පිරිස. අනහකට ආසන්නයිකිව අනාගාමිී වෙච්චි ගිහි අයි. මේ සියලු දෙනාමත් විපත මැරිලා. හැබැයි ඒ අය අතර, ධර්මාබෝදය ලබකොයි දිවියලෝක බ්‍රහ්මලෝ කොළ සුද්ධවාසාද, බමලුවවයිඉපදු ආනාගාමි වෙච්චයි. එදකොට මේ විදිහට විස්තර කරල බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දිය මේ ගමේ. துනරුවන් ගැන සද්ධ මාත්‍රයක් පේම මාත්‍රයක් තියෙන කෙනෙක් හිටියන. අවංකව තෙරුවන් අඳනගෙන තුනරුවන් ගැන අවංක පැහැදීමෙන් තුනරුවන් ගැන සද්ධහමාත්‍රයක් පේම මාත්‍රයක් හිත තුළ වර්ධනය කරගෙන සීලාදී ගුණ ධර්ම රැකපුොයි හිටියන. සබ්්‍යේතියේ සද්ග පරායිනෝ. ඒ සියලු දෙනාම් මේ විපතෙන් සුගතිගාමි වනාකිව. ඒ හැමෝම සුගතිීපදලා. එහෙමනං අපිට පේනවා මොන්න ස්වභාවික විපතක් වුණත්. මොන විදිහ වියසනයක් වුුණත් භූමිකම්පාවක් ඇතිවුුණ නායාමක් ඇතිවුුණත් සුනාමි වගේ වියසනයක් වුණත් අඩුගානිල් ලෝකෙම විනාස වනත් ධර්මය දියුණු කරපු කෙනා ධර්මයෙන් ආරක්ෂාවෙනවා. ධරමයේ දියුණු කරපු කියෙන අඩුගානේ සද්ධහ මාත්‍රයක් හරි තුනුරුවන් ගැන ඇතිකරගෙන සීලාදී ගුණ ධර්ම හැකපු කෙනෙක් හිටියයන ඔහ සුගති හරි උපදිනවා. අන්න දර්මයහ සිරිච්ච කෙනාට ධර්මීෙන් ලැබෙන හැකවර. නිසා පිංවතුන ඔන්නඔය ගුණධර්ම ටිකයි අපි රැස් කර ගන්නට ඕන. අපිට කියන්න බෑමේ ස්භාවිකවි පත්නමි මදුරුවෙක් විද්දත් හැදන අද බලන්න මේ මදරුව නිසා කොච්චට පිරිසක් මැරෙන්නවද කියෙළ මේ ඩෙංග්ව සංගතය නිසා. එතකොට මේ වගේ කොයි තරම් මහපාරට බැස්සත් හදිසි යනතුළක මැරෙන්න්න පුොළුව. සමහර වෙලාවට පට කිසිම ලඩක් නෑගෙල හිතාගනන්න මනුස්්‍යයා. ට හැටිය පපු අමාරුව හැදිල ැදිල වැටෙනු. අපිට සමාජ කොච්චරන අදැකින් තියෙනවද මේ අප එක්ක මගත්තොටේ හම්බවෙලා හොඳට කතා කරනවා. හොඳට හිනාවෙනවා. හැබැයි ටික වෙලාවකින් අපි ගෙදරගියයාට පස්සේ අපිට ආරං්චි වෙනවා අසවලා මැරුණ කිය. කෙනෙකුට අදහගන්නවල් බැවෙනම් මේ තිකට කල මායික්ක හොඳදට කතාකරපු මනුස්යනින්. අන්නේ වගේ පිංගතුන මරණය කියන එක කවදා කොතනදි කොයිමොහොතෙේ. අපට மூන දෙන්න සිද්ධ වෙද මොන වගේ විපතකි මැරයි, මොනවාගේ ඩක් නිසා මැරෙද මොන වගේ අනතුறකිින් மැරையில் අපි காட்டுව කියන්න පුලුවන්ක මක්නෑ. ඒ නිසා බදුරජාණන් වහන්සේ ඔයි නාදිකා தමයේදිම ආනන්ද හාදුරන්ට බොහම ලස්සන ධර්ම පණවිඩයක් බුදුරජාණන් වහන්සේ කියන්න. ුදුජාණන් වහන්ස වදාලා නන්දේ දැංවවෙයි මැරෙන මැරෙන හැමෝම. කොහිද இන, කොහිෙද இනී කියලා බදුරජාණන් වහන්සේගේෙන් අහලා. තතාගතයන් වහන්සේව හැම වෙලා එන බිහිසවන්නේපාකීවා. බුදුරජාණන් වහන්ස වදාලා ආනන්දේ තතාගතයන් වහන්සේ දහම් කண்ணාඩයක් ගැන දේශනා කරනවා. දහම් කැඩපත ගැන දේශනා කරනවා. අන්නේ දහම් කනාඩී, තමන් ධර්මයේ දියුණු කරගත් තනන් තමන් උපදින්නේෙ කොහේද. තමන් ඉන්න කොතනද කියලා තමන්ටම තමාගැන බලාගන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහසේ බහෝම ලස්සන ධර්ම කොටසක් හිතන දේශනා කරා. දැන් ඔබහිතන්න දහම් ක්නාඩිය. දහම් හැඩපත මුල් කරගෙන උන්නවහන්සේ දහම් දෙසවවා. නැ ඔබ දන්නවා ක්නාඩිය අපි කණනාඩියයක් ස්සර හටයන් මොකට තමන් දිහා බලාගන්න. මගේ රූපේ බලාගන්න. ඔබ කන්නාඩිය දිහාට ගිහිල බලන්න ඔබ දිහ නෙමෙයි, ඔබ කන්නාඩිය ළඟට ගෙහිලා බලන්න කන්නාඩිය දිහා. කන්නාඩිය දිහා බල කොට අර කැඩපතෙන් කන්න්නාඩියෙන් තමයි ඔබ ඔපේෙන්. අන්නේ වගේ බුදුරජාණන් වහන්සි වදාලන් දහම් කන්නාඩිය. ධර්මයෙන් බලන්නකිව තමන් දිහා. ධර්මයෙන් බලනවා මාතුල තුනරුවන් ගැන සද්ධාවක් තියෙනවාද. අන්න බලනකොට තේරෙනවා මාතුළ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශාවකයන් ගැන. හිතේ අවංක පැහැදීමක් තියෙනවා මේක අවබෝධෙන් ඇතිවෙච්ච සද්දාව. අන්න ධර්මය තුළින් බලනවා. එහෙමනම් සද්ධාවදී වුණු කරගත්ත කෙනා ගැන ධර්ම සඳහන්වෙන්න කොහොමද. අන්න බලනකොට තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. එහෙමනම් මමත් සුගතිගාමී වෙන කෙනෙක්. මාතුළ සද්ධාව තියෙනවා නේද කියලා අන්න තමන්ට තමන් ගැන විශවාසයක් ඇති කරගන්න පුළුවන්. ඒළඟට බලනවා මම අවංකෝවම සීලවන්ත කෙනෙක්ද කියලා තමන්ගේ හරද ශක්ෂියයට එකඟව තමන් දිහා බලන. බලනකොට තමන්ට තමන් ගැන නිගමනයකටෙන්න්න පුළුවන් මම මේ විදිේ සීලයක් කාරක්ෂා කරණ කෙනෙක් ම මේ වගේ සීලයේ දියුණු කරන්න මහන්සිගන්න කෙනෙ. පින්හතුනී ලෝකයට සීලවන්තේ ැටියට පෙනීදලා. ැගි හැඟි වැදි වැඩ කරන කොයි තරන්නම් පිරිසයින්වද ලෝකේ. එතකොට කෙනෙක් ලෝකයට සීලවන්තෙක් හැටට පෙනීඳලා වැරදි වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔහු ඒ කොයිතරං කාව මුලාකරත් ඒකෙන් රැවටෙන්න්නේ තමන්. තමන්ගේ හර්ද සාක්ෂියයට එකඟව අවංකව සීලයක් දියුණු කරගත්ත කෙනා තමයි මරනේදිරී අසරන නොව මම මේ වගේ සීලවන්ත කෙනෙක් කියලා තමන්ට ජතහදාගන්න පුළුවන් ඒම නැත්නම් පිංහතුන මරනාාසන්න මුොහොත කියන්න කෙනෙක්ගේ ජීවිතේ අන්තාසරණ වෙන තැන. තමං කරපු නොපනත්කං තමන් කරපු අපරාධ තමන්ගේ පෞකං, තමං කරපු වැරදි අඩුපාඩු මේ වච්චිත්‍රපටි පේනවාගේ මරණ මංචකේ සිහිවෙනවා. එතකොට අන්තාසරණයි. විශාල බයක් තැතිගැනීමක් උපදිනවා මම මැරිල කොහේ අයිද. මම මේ වගේ පෞකංකරානේද. මං මේ වගේ අපරාධ කරගත්ත කෙනෙක් නේද. මං මේ වගේ නොපනක්කංකරානේද. ම මහ පෞකාරයෙක් නේද කියලා. අර මරන්න මංචකේ තමන් කරපු අකුසල් බලවත් එෙන්නකොට විශාල තැතිගැනීමක් බයක් එක්ක අන්තස්සරන වෙන ඔබොහෝ දෙනෙ. ඒනිසා පංගතුනි හරද සාක්ෂියයට එකංග සීලවන්ත ජීවිතයක් තමන් ගතකරන්න. අන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තමා තුළින් බලනෝ මම සීලවන්ත අයිද. අන්න තමන් සීලාදී ගුණදරම රකිනවා කෙලා තමන්ට තමන් ගැන තේරෙන කොට දැංගුබ කරන්නේ දහම් කන්නනාඩියෙන් බලනවා තමන්දිහා. ධර්මේ තුළ පොහොමද තියෙන්නේ සීලවන්ත කෙනා ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරේ කොහොමද. අන්න ධර්මය සඳහන් වෙනවා සීලවන්ත කෙනා සුගතිය උපත කරායනවා. සීලවන්ත කෙනාට ලැබෙන ආනිසංස ගැ ධර්මී විස්තර වෙනවා. එහමනම් අන්න දහම් කන්න්ාඩියෙන් තමන් දිහා බලලා තමන් ඇතිවනාා විශ්වාසයක්. එහෙමනම් මමත් සීලවත්ත කෙනෙක්. එහෙම නම් මමත් සුගතිගාමී වෙන කෙනෙක්. මමස් සුගති යන ගුණ ධර්ම රැස්කරගත්ත කෙනෙක් නේද කියලා අන්න තමන් තමන් ගැන නිගමනේකටනවා. ඊළංඟට බුදුරජාණන් වහන්සේ බදාලා තමාතුලින් බලන්න ම හොඳ දම් ැනුමක්තියෙන කෙනෙක්ද. මම ධර්මයට ආස කරන කෙනෙක්ද. මම ධර්මයට කැමති කෙනෙක්ද. ධර්ම ගැන නිරවුල් නිවැරදි දහම් දැනුමක් සුතවත්භාවයක් ඇතිකරගත්ත කෙනෙක්ද කියලා තමන්තුලින් තමන් විමසල බලන අන්නෙහිම බලනකොට තේරෙනවා මට සතර සති පට්ඨන ගැ හොඳ දැනුමක්තියෙනවා. මට සතර සම්යප ධාන වීරී ගැනහොඳ දැනුමක්තියෙනවා. සතර ඉර්ධිපාදගෙන මටහොඳ දැනුමක්තියෙනවා. සතර සම්්‍යපධාන වීරීලාන් පංච, ඉන්ද්‍රිය පංච, බල සප්ත බුජ්ජන්ද, ආර්යෂ්ඨායිංක මාර්ගයේ මේ බෝධි පාක්ෂික ධර්ම ගැන මටහොඳ නිවල් දැනමක්තියනවා. ුදුරජාණන්හන්සිේ වදාල බුද්ධ වාසනයේ තියන වටිනාම සම්පත්. වටිනා මානිික් කෙටික තමයි ඔයේ සත්තිෂ් බෝධිපාක්ෂික දර. අන්න ඒ ගැන මම නිරවුල්ල දන්නවා හොඳ දැනුමක් මට තියෙනවා මම ධර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කෙනෙක් කියලා තමන් ගැන තමන් ලොකු සතු්‍රකට විශ්වාාසයකට ධර්ම දැනුම ගැන තමං ගැන වැටහීමකට එනකොට අන්න දැන්ද දහම් කන්නනාලීම් බලනො මංකොතන ඉන්න කෙනෙක්ද. අන්න ධර්මය සඳහන් වෙනවා සුතවත් භාවේ ධර්මේ ගැන ඇසූපිරු තැන් ඇති බව. දහම් දැනුම කියන්නේ සුගතියන්න උපකාරවෙන දෙයක්. එහෙම නම් මමත් ඒ සුගතිගාමි වන්න උපකාරවෙන දහම් දැනු ඇති කෙනෙක් නේද කියලා අන්න තමං ගැන තමං නිගමනේකට නවා. ඒ විදිහට ඊළඟට විමසල බලනවා මම මසරු කෙනෙක්ද. මම ලෝභ කෙනෙක්ද. මම දානයට පරිත්‍යයාගේට කැමති කෙනෙක්ද කියලා. තමන් ගැන තමන් විමසල බලනකොට තමාතුල තියෙන මේ ත්‍යගසීලයකම තමාතුල තියන දන් දෙෙන මේ අතහැරීමේ ගුණේ ගැන. මං මේ වගේ පින්කංකරන කෙනෙක් නේද. මම් මේගේ නැතිබැරි අයට පිහිට වෙන කෙනෙක් නේද. මම මේ වගේ පින්දහම් කර ගත්ත කෙනෙක් නේද කියලා. තමංකරපු පෙන තමන් සහිකරනකොට අන්න තමන්ට තමන්ගේ පුුණේ සහගත ති්‍යගසීලි පරිත්‍යාගසීලි මේ ගුණධර්මය ගැන තමන්ට ලොකු විශ්වාසයක් සද්ධාවක් තමන්ට තමන් ගැනම පැහැදීමක් ඇතිවෙන. අන්න ඊළඟට දහම් කණ්න්නාඩියෙන් බලනවා මේ දම්දෙන කෙනා. පින්කරන කෙනා. ති්‍යාග සම්පත්තිය දියුණු කරපු කෙන ගැන ධර්මය තියෙන්න්න කොයි විදිහයටද. එහෙමනං. බොහෝ පිරිසක් දන්දීලා පංකරලා සුගතිය ඉපදිලා. එහෙම නම් මමත් ඒ සුගතිගාමී වෙන ගුණධර්ම ඇති කෙනෙක් නේද කියලා අන්න තමන් ගැන තමන් නිගමනයකටේනවා. දැම් පිංහතුනි තුනුරුවන් ගැන සදධාව ගැන බැලුව. ඊළඟට සීලබන්තකම දහම් දැනුමත්‍යාව සම්පත්තිය. ඊළං කාරණය තමයි ප්‍ර්ඥාව. ප්‍රඥ්ඥාව කියන්නේ ධර්මය නුවනින් විමසල් ඇති කරග නවබෝධච්ඥාන් ධර්මය හොදට අහලා, ගෙනගත්ත ශෘතවත් භාවයක් තියෙන කෙනාට ඒ දැනුම යෝනිසෝ මනසිකාරයෙන් තමන්ට ගලපල බලන්නටඕන්. දැං අපි ධර්මයෙන් අහලතිනවා කියල හිතන් ඇහැ අනිත්‍යයි. කනා අනිත්‍යයි, නාසි අනිත්‍යයි, දිවානිත්‍යයි, කයානිත්‍යයි, මනසානිත්‍යයයි කිය අපි අහලතියන් ඒක අපට දැනුමක් විතරයි. දැන් අපි ධර්මයෙන් මේ අහගත්තදේ, ැන් අපිමොකද කරන්නේ තමන්ට ගලපනවා. තමන්ගේ හැ අනිත්‍යද කියලා හොදට නුවනින් විමසවීමස බලන. මගේ කන අනිත්‍යද කියලා තමංග කණගැනවීම සල බලන. මේ නාමරූපයන්ගෙන් හටකත් ආයතනයන්ගේ ස්වභාවය? මේම මොන හේතුවක් නිසාද හටගන්නේ හේතුව නැතිවීමෙන් නැතිවෙනවනේද. මේ විදියට හේතු පලහැටියට, මේ ආහිතනයන් ඒ තුළ හටගන්න පංචු පාදානස් කන්ධයන්, ඒ පංචුපාදානස් කන්දේ ගැන තන්හා ඇවීම නිසා හැදෙන පටිච්ච සමුත්පාදය මේ සියල්ල ගැන තමාතුළින් විමස විමස බලනකුට යෝනිසමූ මනසිකාර යදෙන කෙනාට අන්නන ටිකෙන්ටික ටිකෙන්න්ටික අර දැනුම ඉක්මවාගිය අවබෝධඥ්ඥානයක් තමා තුළින් ඇති වෙනවා. අන්නේ එකට අපි කෙන ප්‍රඥ්ඥාව කියල. අන්නේ ප්‍රඥ්ඥාව ඇතිකරගත්ත කෙනා. නිතර භාවනා වඩන කෙන. විදර්ශනා වඩන කෙනා අන්න විමසල බලනවා මේ ප්‍රචඥාව මාතුළ තියෙනවා. එහෙමනං ප්‍රඥ්ඥාව දියුණු කරපු කෙනා ගැන ධර්මය සඳහන්වෙන්න කොහොමද. අන්න දහං කන්නාඩීම් බලනකොට පේනවා ධර්මය තුළ සඳහන් වෙනවා මේ භාවනා කරලා විදර්ශනා වඩලා අනි්‍යේ ම මෙනීහිරලා ප්‍රඥාව දියුණු කරගත් අයි ධර්මාවබෝධය කරයනෝ සුගතිගාමී වෙනවා. එහෙමනම් මත් ප්‍රඥ්ඥාව වඩන කෙනෙක් මමත් සුගතිගාමී වෙන කෙනෙක් කියලා අන්න තමං ගැන තමං, අවබෝධයකට දැනුමකට තමන් ගැන නිගමනේකටෙනවා අන්නේ විදියට බුදුරජාණන් වහන්ස වදාලා සද්ධාව සීලවන්තකම දහම් දැනුම ්‍යග සම්පත්තිය ප්‍රඥාව කියන මේ කරුණු පහ තමාතුළින් විමසල බලන්න කියන. මාතුළ මේ කරුණු පහතියෙනවාද අන්න තමන් තුළ ටික ටික හරි තියෙනවනා දහම් කණනාඩියෙන් බලන්නකිනො තමන් ඉන්න කොතනද කියලා. දහම් කන්නාඩියම් බලනකොට ධර්මී බුදුරජාණන් වහන්සේ සද්ධහාවන්ත කෙන ගැන සීලවන්ත කෙනාගැෙන දහම් දැනුමතියෙන කෙන ගැන දන් දෙන පරිත්‍යාග සීලී කෙන ගැන භාවනා කරමින් විදර්ශනවඩන්න ප්‍රඥාවදියුණු කරන කෙනාගැන්න. ධර්මයේ දේශනා කරලා තියෙන දේතුළින් තමන් තමන් ගැන නිගමනයකටයෙනවා. එහෙමනම් මමත් සද්දහා සීල සුතතියාග ප්‍රඥා ඇති කෙනෙක්. මමත් සුගතිගාමී වන කෙනෙක් කියලා තමන් ගැන නිගමනයකටෙනවා. න්න බුරජාණන් වහන්සේදා නාධකා ගමේදී ආනන්ද හාමුදුරුවන්ට දේශනාකරා ආනන්දය මැරෙන මැරෙන හැමකෙනාම කොහිෙද ඉපදුනේ කොහිෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගින් හැමවෙලායම විමසමින් තතාගතයන් වහන්සේව වෙහිසවන්නේ පාකීව අන්න බුදුරජාණන් වහන්සේ වදාල තමන්ටම තමන් ගැන දැනගලන් හමන් සුගති යන කෙනෙගිද කියලා තමන්ට තමන් ගැන බලාගන්න දහම් කන්නාඩියයක්ක් දහන් කැඩපතක් ගැන දේශනා කරනවා කියලා ඔන්න ඔඒ ධර්මකොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරා නාධිකා කියන ගමේදී. එහෙනම් පංවතුනේ ඔබ ඔබ ගැන බලනන්න මම කොතන ඉන්න කෙනෙක්ද කියලා මේ ධර්ම දේශනා ඇසුරෙන් ඔබ තමන් ගැන නිගමනයකටේෙන්. ගැ අපිට මේ ලෝකයේ විනාසයක් වෙයිද, කොටසක් විනාසවෙයිද මොකක් වෙයිද ඔය කියනද ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද. අපි මේ මායාාව රුවත් මේ ලෝකේ කවුරු හරි ධර්ශනිකෙක් වත් මේ පාක් ෝල්ටන් කියලා දර්ශනිකේකි. අපි ඔයි දර්ශනික සාහරණයන්න වශ්‍යන. නමුත් ධර්මය තියෙනවා මෙහමද. ඒනි සාපි ඔය මේ තියනනානා වැකි ලෝකේ කියනෙවා බටහිර කියන්නේ ඔ ඔක්ොම පැත්තකින් කියලා ඔබ බදුරජාණන් වහන්සේගේ ධර්මය තුළෙගවම සලා බැලුවත් පින්වතුන අපිට මෙහෙමද දෙයක් ධර්මය තුළ පේනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මිනිස්සු දුස්සීල වෙනකොට. මිනිස්ව අධර්මිෂ්්‍ර වෙනකොට. මිනිස්සු ගුණධර්මවලින් පිරිහෙනකොට ලෝකේ එන්නන්න සභාවිකවී පත් වැඩිවෙන. අධර්මිෂ්්‍ර වෙන්න වෙන්න ස්භාව ධර්මය? මේ ඇතිවන විපත්වට දෙවියන් බලපෑම් කරන්නේනෑ. දෙවන් දුස්සීල මිනිස්සු අධර්මිෂට මනිස්ස ආරක්ෂ කරන්න පෙළඹෙනින. අන්නඒතකොට ඇති වන ස්භාවික විපත්තුලින් දහස්කනා ලක්ෂගනම් මරණයට පත්වෙනවා කියලා දරමය සඳහන් වෙන. පින්ගොතුන අර මහාසාලකින්න බ්‍රාක්්මණය. බුදුරජාණන් වහන්සේගෙන් මේ අනාගතයේ මනුස්්‍යයන්ගේ මේ ආවිශ අඩුවෙනවා නේද කියලලා අහව කාරණයේද බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. මේ ආවිෂ අඩවෙල අඩු වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ වදා මහාසල් බ්‍රහ්මණයටට මිනිස්සු තුළ අධරම රාගයයි විෂමලෝබය අයි මි්‍යා ධර්මයයි වැඩෙනකොට අනාගත ලෝකයේ විපත්තුනකි දහස්කනම් ලක්සගන මිනිස්සු ැරෙනු එකක් තමයි අනාගත ඇති වෙන ස්භාවික විපත්තලි මිනිස්සු විශාල වසේ මරණයට පත්වෙලා ගම් නගර නියම්ගම් ජනපද ජනශූ්‍ය වෙලායන් කාලයක් එෙනව කියල බුද්ධ දේශනාව සඳන්ග ෙනවා. ළඟට බදුජාණන් වහන්සේ වදාලා මිනිස්සු දුස්සීලව වෙනකොට අධර මිෂ් වෙන කොට, ඊළඟට සිදුුවෙනදේ තමයි එකනකා අවිාවිද තනාගෙන එකිනෙකා යුද්ධ කර ගණනවා. සීිය දහස්ගනම් මිනිස්සු යුද්ධවලි මරණයට පත්වෙලා ගම්නර ජනපද නියම්ගම් ජනශූර්්‍ය වෙලායන කාලයක් ෙනවා. බලන්න ඔබ ෝක දිහා යුද්ධයක් නැති ටක්තිේෙනවද කියලා. යන්තම් මේ ලංකාවි බොහෝ පිරිස්සකගේ වාසනාවකට අවුරුදු තිහකට අධික කාලයක් මේ තිබ්බ යුද්ධය අවසන් වෙලා අපි ටිකක් නිදහසේ ජීවත්තෙනවා මේ වෙනකොට. නමුඩ් ලෝකයේ දිහා බලන් හැම්ම රටකමගේ යුද්දධ. එකෙක් කෙනා ආගමික කණ්ඩායන් අනුව එක මාගම් දෙපැත්තට බෙදිලලා යුද්ධ කරගන්න. ඊළඟ රට රටවල් දේශසීමාවල්ුවට යුද්ධ කරගරන්නවා. නොයෙක් විදිිය ශස්ත්‍රවාදී කණ්ඩායන් නොයෙක් විදිිය මතවාද ගත්ත කණ්ඩායන් අවයාය දරගෙන ලෝකෙ හැම රටකම යුද්ධ. ඒ විතරක් නෙමෙයි ලෝකෙ මහා බලවත් කියන රටවල් විශාල්ල බෝම්භ හදාගෙන් විශාල් අව්‍යවිද හදාගෙන ලෝක යුද්ධයක ටරාදිනෝ. ොයි වෙලාවේ මේමප පුර ගනීද කොයි ලාේ ලෝක රටවල් අතර යුද්දයක් ඇවලේද අපි කාටවත් කියන්න පුළුවක් මක් නෑ ැ බලන්න පලවෙනි ලෝක යුද්ධෙන් ලක ලක්ξ ාක් මැරුණ. දෙවනි ලෝක යුද්ධේ ලක්ස ගානක් මිනිස්ු මැරුණ හැබැයි එදාට වඩා අද තාක්ෂනේදී වුණුයි, අද විද්‍යාව දිුණුයි නිියස්ති කායවිද මහා බයානක විශාල බෝම් භාවිධ හදාගෙන අද බලවට හටවල් ලෝකයේ යුද්ධයකට අරාධන කාලේ. යම් කිසි ලෝකෙ මෙවැනි රටනටවල් අත්තර අනාගතේ යම් යුද්ධයක් ඇති වුණොත්. මේ බෝම්භ පුරවා ගත්තොත් ලෝකෙ මොන්න විනාසයක් වෙයිද කියන ක අපිට හිතාගන්න පුළුවන්ක මක් නෑ. ඒ නිසා පිංවත්තුන අනාගත ලෝකයේ කියලා කියන්නේ එන්න එන්න මහා බයානක තැනකට යන කාලයක්. ඒ නිසා අපිට කියන්න බෑ මොන්න ස්වභාවික වවිපතක් වේද, මොනවගේ ලෝක යුද්ධයක් වේද, මොනවගේ වියසනේකට අපි අනාගතය ගොදුරුවේද, අපි කාටවත් අනාගතය ගැන කල්තියා නිගමනයකට එන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අදාදෙයි මරු පින්කරගන්නේ කියනවාගේ ඔබ හිතරණ මම කවද මරණට පත්තේද. මගේ ආශයික්මනිගිවරවේද ෙක් දුකක් හැදිල මං මැරයිද. කවදක් ොතන කොයි මහොතමම් මැරුණත් මමනං ධර්මේදියුණු කරගෙන මම සුගතිගාමී වෙන කෙනෙක් බවට පත්වෙනවා. මම ධර්මාබෝධය කරාමේයන කෙනෙක් බවට පත්වයෙනවා කිය අධිෂ්ඨානයෙන් ඔබ අපප්‍රමාදිීවෝ පේ ජීවිතේතුළ. අර දහම් හැඩපතිෙන් තමන්දිහා බලමින් සද්ධහාාව සීලවන්තකම දහම් දැනුම ති්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරගන්න. එහෙමනං ඔබ හැම දෙෙනටම සදධහා සීල සුත්‍යාග ප්‍රඥ්ඥා දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව දවීවා ක කියලප ආශීරවාදක කරනවා එමන පින්වතිනනි අ ධර්මාන සාසනාවෙන් ඇස් කරගත්ත සියල පුුණ ධර්මය. සියලු දෙවියන් අනමෝදන් කරම දෙවියෝ ේපින් අනමෝදධන් වෙත්වා දෙවියන් දෙදිවිය සසුරු වර්ධනී කරගෙන සියලු වෝ වහ වහා සසරදුකින් අතමිදීවා කියර සාදු කෙල දෙවියන්ට පින්දෙන් ඔබනම මිිය පල්ලෝගගේ සියලු ඥාති ුත් ේ පින් අනෝදන් වෙලා ඒයගේ පරලවජීත සැ්වත්තේවා සූ පත්තේවා වහ වහා සසරදුකින් අතමිදේවා කියර සාදු කියලෙන ඥාතීන්ටත් පින් අන්න මෝදන් කරම ඒ වගේම ලක්හනාා තනේ සෑම් සියලු දෙනාටමත් ධර්මී ශ්‍රවනය කරපු අංකාවාසිී ලෝකවාසි සැම දෙෙනනාටමත්. මේ සියලු පින නිදදුක් නරෝගේ භහවේ පිසු ප රව තුනරුවන් ශි. ന്ന ැසීවා හැමදිിനටම ධර්මාවබෝධ සැලසීවා कि අദിෂ්ඨනති කරගണ ආකා සുම* දීവനග හිදധിక ുഞන් தങമෝതతවා ചిරන්දਖතුළൂ സാసන ආකා ස46ുහා දීවානාග හිදധിక ुഞන්తങ ෝതතා ചරర ਖතුుදේసන. ආකා සට් හාජිබුම්මට් හා දීවානාගා මහිද්දිිකා පු්ඥන්තං අන්මෝදිිත්පා චිරන්ඩක් කනන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සමමුද සරණයි දෙනපතා වටිනා ධර්මුණ දේශනාවලට සවන්දීමට අප නාලිකාව සබස්ක්‍රයිප් කර බෙල්ලගුණු කලික් කර Yeah. you yeah.